දකින කොඩි ගහ යට සැම සිකුරාදාම පෙරවරු 8ට සෙලු නාලිකා ඒකාබද්ධව කොඩි ගහ යට නැවත ප්‍රචාරය සැම ඉරිදාම පෙරවරු 8ට වෙළඳ සේවෙන් සහ සිටි FM සේවෙන් සවස 6:30ට නොදුටු දේ දකින්නට එන්න කොඩි ගහ යට පූජ්‍ය අලී ගුණවංශී සමග හඩ්සන් සමරසිංහ අද කුඩි ගායට මොහමඩ් සාලි මාස්ටර් නැහෙන්න මට ඉගෙනු සනසින්නට මග පෙන්නු කටුකෝල් පිරිනොවේ නැහෙන්න මට ඉගෙනු සනසින්නට මග පෙන්නු කටුකෝල් मोहम्मद साली हेवत मोहम्मद हनीफा मोहम्मद साली इद्दा समसी तीहे जूनी दास हेविनिदा कोलंब सुदु वेल्ले दी उपतला बनुआ ये सुदु वेल्ले के नमी अस्वाट्टुव हंदियत मिहा में අපි රජකරපු ප්‍රදේශ මරදානට අයිති. ඔබ වහන්සේ වැඩි හිටිය පන්සල ආශ්‍රිත ආශ්‍රිත සුදුවැල්ල නායක හඳුර එහෙම එහෙම ගියා හරි තමයි සුදුවැල්ල. බද්දගම නායක රට පුරා ගියා මාත් එහෙමනේ. එහෙම. සුදුවැල්ල තමයි අපි චූටි කාලේ අපේ දිවංගත සිරිසේන කුරේ මහත්තයාගේ අයියා හිටිය උතන නන්දසේන කුරේ. ඒ වගේම සුදුවැල්ල අලෝසියස් මුන්දාලේ හිටියා SMA අලෝසියස් හිටියා අපි අපේ දායකව මම මේ කියන්නේ එහෙම පිරිසක් හිටියා කොහොම නැද්ද මොහමඩ් සාලි සුදුවැල්ලේ එපුණාට ඔහුගේ ඔහු සුදුවැල්ලේ උපත ලැබුවා මේ මුස්ලිම් පවුලක් ආගම ඉස්ලාම් පියා සුදුවැල්ලේ පදිංචි සිටි අබ්දුල් හමීද් මොහමඩ් අලි මවගේ නම කොළඹ ආමර් වීදී අයිස් හසිස්චා උම්මා शाले उपन्ने हयदनुकेगेन युत पवले पस्वन्न हेटियट मे शाले गैन कियवगेन यानकोट मट तेरुना थानियम नेकिटेपु थानियम संगीते महा जाय केली नंग बहु दिने किस्वेकुगे पिलिसरनाक नमितिव मुलिंग अत्पोत तबागाने तमाम्माय शाले तेहम केने शाले के पवले किस्वेक संगीते संबंध ने नम शाले සංගීතය හදාරන්නේ තනියම. එහෙම කීප දිනක අපිට මේ වැඩසටහනේ කරුණ වැඩසටහනේදී කතා කරගෙන යනකොට බොහෝ දෙනෙක් තනියම සංගීතය ප්‍රථම අධ්‍යයනය ඉගෙනගෙන තියෙන්නේ. මේව මම මේ කියන්නේ මේ ඊළඟ තරුණ පරපුරට ළමයින්ට කාගේ හරි නිතරම පිහිට පතන්න යන්න එපා තනියම නැගිටින්. මිනිස්සුය යතර ඉන්න අත හිත දෙන साली हेम गिहिल्ल साली मेरटे देशीय संगीते गीत सामान्य साली की गीत हुगा तीन आदर बर आदरणीय मे पेम्मतुन गलपेन गीत ए हुगा गीत गायना कल तीन एच आई ज्योतिपाल सह मिल्टन पेरेरा इट पे साली की देवेनी जेनरेशन एक हटियट मिल्टन मल्वार इलगटे गीत हूँ गायना कल तीन वगे मापे वेडी पिरीसा गायको मोहिदीन मोहिदीन बेग मिल्टन पेर्रा ज्योतिपाल मे आदि पिरीस्त में वेडियन गीत गायल तीन को अपे सालिगे एक गीत संगीत मुसुकल सालिगे उन सुमयान थ्रु मोहिदीन बेग के गीत अभी श्रवण कल बल तारक प्रेमय महिमी इपदुनु दरु
ve kubilasata me bime ma surakinu mena sirilak amme unu sumayanaturu avasan husme dedamin darak premaya mahime මෙතකුලුනුහුරු සුරුවිරු දරුවන් හැදු මෞනිගරු ඔබේ පවෙන්ද පවසමි නොකල විරු මා අඬවන්න එපා මැරෙනතුරු උණුසුම යනතුරු අවසන් දෙමින්දරක ප්‍රේමය මහිමි ඔබේ යස සුවඳ දසත විහිදුවමි අපමණවතත කඳ පතුරුවමි මම මගේ පොහොසත්කම ඔබට දෙමි දවසක මේ පොළවට පොහොර දෙමි උණුසුම යනතුරු අවසන් කුසුමේ බෙදමින් දරක ප්‍රේමය මහිමේ මහදින් බෙක් මාස්ටර් ශ්‍රී ලංකාවේ පුරවැසිකම ලැබුවේ 2500 සම්බුද්ධ ජයන්ති අවස්ථාවේ තමයි ගරු දිවංගත SW RD බණ්ඩාරනායක මහත්මයා වේදිකාවේදී ප්‍රකාශ කළේ අද ඉඳලා ඔබ මේ රටේ පුරවැසියෙක් කියලා මේ පුරවැසිකම ලැබුණට පසුව ඔහු ගීත දෙකක් ගායනා කළා එයින් එක ගීතයක් තමයි මේ උණුසුම යනතුරු කියන ගීතය මේ ගීතය ගීත දෙකක් ලිව්ව දෙකම කරුණරත්න අබේසේකර ශූරින් විසින් ලියා තිබුණේ නමුත් මේ උණුසුම මව්බිම ගැන මේ ගීතය ලිව්වේ ඔහු පුරවැසිකම ලැබුණු නිසා විශේෂයෙන්ම කරුණරත්න අබේසේකරයන් 2500 බුද්ධ ජයන්ති අවස්ථාවේ තිබුණු මහා උත්සවයේ දිවංගත SW RD බණ්ඩාරනායක මහත්මයා විශේෂ අමුත්ත හැටියට එතන පැමිණිලා හිටියේ එතෙන්දී මොහිදින් බෙක් පිළිබඳව බණ්ඩාරනායක මහත්මයාගේ කනට කළා හිමින් කිව්වේ මහතාම පුරවැසියෙක් නොවේ කියලා කරුණාත්න අභිෂේකර එතකොට ඇත්තටම කරුවය මහා මෙහෙවරක් කරපු මිනිසෙක් ඒව අහනකොට කියවනකොට දකිනකොට විශාල දුකක් ඇති වෙනවා සිය යුතුකම් නිසි පරිදි සියලු ජාතීන්ට ඉෂ්ට කරපු නිවේදකේ කරුණරත්න අබේසේකර ශූරින් එතෙන්දී තමයි බණ්ඩාරනායක මහත්තයා තිගැස්සිලා එදා මේ උත්සවයේදීම කිව්වා දින්දලා ඔබ මේ රටේ පුරවැසියෙක් කියලා. ඒකට පින් දෙන්න ඕන බණ්ඩාරනායක මහත්තයාට නෙවෙයි කරුණරත්න අබේසේකරයන්ට ඒක සිහිපත් කළාට මොකද නැත්තම් බොහෝදින් මේ අදත් මේ රටේ පුරවැසියෙක් නොවන නිසා. ඒ වගේම සර්ජන් කොතලාවල මහත්මයා ඒ වගේ පුරවැසිකම දුන්න අපි පහුගියදා මෙහි උත්සවයක් පවත්වලා සිහිපත් කරපු මුතුසාමි මාස්ටර්ටත් ඒ පුරවැසිකම දුන්නෙත් සර්ජන් කොතලාවල මහත්මයා. එහෙම අපේ හිටපු නායකයෝන්ට අනන්‍යතාවයක් තිබුණා රටේ කිසියම් පරිත්‍යාගයක් කරන රටට මෙහෙවරක් කරන මිනිසුන් පිළිබඳව. විශේෂයෙන්ම මේ රටේ සංගීත ශිල්පීන් කලා ශිල්පීන් ගැන කල්පනා කරනකොට ඔවුන්ගේ දැනුම ඔවුන්ගේ හැකියාව ඔවුන්ගේ දහඩිය ඔවුන්ගේ කඳුළු මේ ජාතියට රටට පරිත්‍යාග කරලා ගිහිල්ලා තියෙන. ඒ නිසා ඔවුන් පිළිබඳව අනුස්මරණය කිරීම ජාතියකින් තොරව වෙනත් අංශවලින් හිතන්නේ නැතුව ආගම්වලින් තොරව අපි කවුරුත් මේ සියලු දෙනා අනුස්මරණය කළා ඒ ආගම් අනුව පින් දිය යුතුයි
විශේෂයෙන්ම මොහිදින් බෙක් මාස්ටර් ආදීන් මේ රටට කළ තියෙන මෙහෙවර සුළුපටු නොවේ. අපි තව මේ මට අද මේ වැඩසටහනට අමතරව ඔබතුමා මොකක් හරි මෙතන ගැටයක් ගහලා තියෙනවා. සමායින් නහඳුරණි ඔබ වහන්සේ මේ ගීතය දීලා තියෙන්නේ. මේ ඊයේ පෙරේදා මේ පැදුරු සාජ්‍ය කියලා වැඩසටහනක් පටන් ගත්තා. ඒකෙදි මේ එක කණ්ඩායමක් ආවා මේ. ඒ කණ්ඩායම දිහා මම කල්පනා කරා ඔක්කොගේම ඇස් පේන්නේ නැහැ නහඳුරණි. අන්ධ දරුවෝ ටිකක් මේ වයිලිනේ වාදනය කරන්නේ සර්පිනාව ගහන්නේ ඔක්කොම කරන්නේ මේ තුන. එතනදි ගීතයක් ගායනා කරනවා මේ අන්ධ ළමෙක්. ආදරේ මට ගීතය අහනකොට මට එක පාට මතක් වුණේ වික්ටර් රත්නායක ඒ කාලේ මුල්ම කාලේ. ඒ වගේම මිලිටර් මල්ලවාරච්චි මුල්ම කාලේ ගීත ගයපු කාලේ ගීත ගයපු අඩවියේ මේ දරුවගේ හඬත් ඒ වගේ ලස්සන හඬක්. මම ඒ වෙලාවේ කිව්වා මේ ඔබවහන්සේට කතා කළේ ඔබවහන්සේගේ ගීතයක් අනේ මේ ළමයා ලැබුවා මට කියවන්න ඕන කරුණාකර මට අවසර දෙන්නේ කියලා. ආදරේ මට අවසර දෙනවා මේ ගීතය අපි වා මෙහි ප්‍රතිගත කරා මේ රසින්දු කියලා ඇස් දෙක පේන්නේ නැති තිස්ස මහරාමෙන් ආපු දරුවෙක්. ඔව් හොඳයි අපි හොඳයි අපි මේ ගීතය අහමු. ආවඩන්නේ නැගිනි මගම පෙරලා බිම දමන්නේ දුන්නත සපාකා අමතක කරන්නේ මන්දෝ එගොඩ වූරු කඳ බිඳින්නේ යබී ගංගෙන් මුහුදට ආවඩන්නේ ගිනි මගම පෙරලා බිම දමන්නේ දුන්නත සපාකා අමතක කරන්නේ මන්දෝ එගොඩ වූරු කඳ බිඳින්නේ සොයන්නේ කඳු මුදුනේදී එය විසි කර දමන්නේ පළනෙළු ගහේ අතු සිඳ බිඳ දමන්නේ මන්දෝ අන්දවි මැදිවල ඇදෙන්නේ යෙබී ගඟෙන් මුහුදට ආවඩන්නේ ගිනි මගම පෙරලා බිම දමන්නේ දුන්නත සපාකා අමතක කරන්නේ මන්දෝ එගොඩ වූරු කඳ බිඳින්නේ අවරට ගියාදු ගනදුර කපා සඳ තරු යලි නොයේදු මිනිසුනි මිනිස්කම අමතක වුණාදු පව මිස පිනට දහමට සිත නොයාදු යෙබී ගඟෙන් මුහුදට ආවඩන්නේ ගිනි මගම පෙරලා බිම දමන්නේ දුන්නත සපාකා අමතක කරන්නේ
ගොඩ වූරු කඳ බිඳින්නේ මන්දෝපේ ගොඩ වූරු කඳ බිඳින්නේ අපි හාමුදුරනේ මේ ඔරු කඳට පයින් අයින්නනේ අපේ මිනිස්සු දැන් මේ කතාව බුහන්සේට උගන්වන්නේ බුහන්සේගේ ගුරු හාමුදුරු බද්දගම නායක හාමුදුරුවද නෑ ඇත්තටම මේ නායක හාමුදුරුවෝ නම් අසනීප වෙලා ඉන්න අවස්ථාවේ දවසක් මා उन्वास बलान आरोग्यशाल गया मंदी हाँ बल वेदना हिटी कि कबदा के हल विस्तर बलाट हतरे को अपो दिन वेदी इन हर गेल इट पास हतरे को उदव कर इट पास मे इच्छर घना इट पास मट විශාල පීඩනයක් ඇති වුණ අසත්පුරුෂ මිනිසුන් ඇතැම් මිනිසුන්ගෙන් සහ භික්ෂුන්ගෙන් ඇත ඒකත් කියන්න එපා හාමුදුරුවන්ගෙන් සහ ඇතැම් මිනිසුන්ගෙන් මට මං උදව් කරපු අයගෙන් මට උදව් නොකරත් මට යම් යම් ඉරිසියාකම් ඇති වුණා හන්දසක් විජයජවදන මහත්තයා මට ෆයිල් එකක් දුන්න කලේ ෆයිල් එකෙත් නම් තියෙනවා ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ ඒ නිසා මේ ගීතය මම මම දැඩි ඒ විස්තර කියන්න යන්නේ නැහැ වෙලා යන හින්දා වැඩසටහනට නමුත් ඒ දැඩි පීඩනයකින් ඉන්න අවස්ථාවේ මම ගීත දෙකක් ලිව්වා එක ගීතයක් තමයි මේ ගීතේ හොඳයි මේ රසින්දු පරණමානගේ කියන මේ අන්ධ දැස නොපෙනෙන දැස එළිය බලන්න බැරි ගායකයයි මේ ගීතය ගායනා කරයි හොඳයි අපි මොහොමඩ් සාලි ගැන දැන් අපි කතාවට ඔව් සාලිගේ પરම්පරාවේ කිසිවෙක් සංගීතයට සම්බන්ධ නැහැ මේ අතර සාලිකේ සිත කුඩා අවදී බොහොම ඇදිලා ගී ආකර්ෂණයක් ඇති වුණේ ගවුස් මාස්ටර් හෙවත් මොහමඩ් ගවුස් ශර්පිනා වාදනය කරන හැටි බලන් ඉඳලා මේ ගවුස් මාස්ටර් මෙහෙවරක් කරපු කෙනෙක් මේ රටට විශාල පස්සේ අපි දවසක ගවුස් මාස්ටර් ගැන කතා කරන්න ඕන නමුත් ඔහු සර්පිනා වාදනය කරන හැටි බලාගෙන ඉඳලා තමයි ශාලිට සර්පිනා වාදනය ගැන මුලින් දැඩි ආසාවක් ඇති වුණේ ඊට පස්සේ ඔහුගේ මේ සර්පිනා වාදන වලට සවන් දීම නිසාම සොයා යමින් ඔහු සර්පිනා වාදනය කරන තැන් සොයා යමින් ගියා මේ ශාලි මාස්ටර් ගිහිල්ලා පස්සේ ඔහු ගවුස් මාස්ටර් අනුගමනය කරමින් අනුකරණ කරමින් අනුන්ගේ සර්පිනා ඉල්ලගෙන වාදනය කරා සර්පිනාවක් ගන්න තරම් ශක්තියකුත් නැහැ අපේ පන්ති ඒකනේ මුන් ගහන්නේ මේ පන්ති නැගිටිනකොට කොහොමනත් අනුන්ගේ සර්පිනා වලින් තමයි ඔහු ටිකක් වයස අවුරුදු 15 වන විට තමාගේම සර්පිනාවක් හැබැයි ගන්න ඔහුට පුළුවන් වුණා ඔය වගේම සෝමදාස ඇල්ලිට ගල යන ඇතුළු කීප දෙනෙකුට සර්පිනාවක් නැතුව කරනකොට බොහෝ විට දැන් ඇල්ලිට ගියන්ගේ අම්මා 2.50ක් දීලා මිලස්සප්පෙන් ජපන් මැඩ්ලින් එක කරන් දීලා තිබුණා මට මතකයි මේ ප්‍රෝග්‍රෑම් එකේ මං කිව්වා ඒ වගේත් කීප දෙනෙකුට එහෙම උදව් උපකාර ඇතුව තමයි සංගීත ශාස්ත්‍රයට පිවිසලා තියෙන්නේ කොහොමද සාලි අවුරුදු 15 වෙනුවට තමාගේම සර්පිනාවක් කොහොම හරි හොයා ලබා ගත්තා ඊට පස්සේ එහෙමත් ඔක ඉතින් හම්බුණා දිවා රැනතු පුරුදු පුහුණු වෙනවානේ එහෙම ගිහිල්ලා ඔහු 1948 දී ඔහු වෘත්තීය සර්පිනා වාදකයෙකු වශයෙන් සංගීත ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙනවා සාලි මාස්ටර් බවට පත් වූ ඒ කාලෙම මොහුගේ දක්ෂකම් නිසාම මිනිසුන් විසින් සහ ශාස්ත්‍රයේ ඉන්න අය විසින් ඔහු සාලි මොහොමඩ් සාලි මාස්ටර් කියලා හඳුන්වන්න පටන් ගත්තා එච්චරම දක්ෂයි මාස්ටර් කියන දේ හැඳුන්වේ බොහෝ විට ඒ දක්ෂම ශිල්පියෙකුට වැඩිහිටි දක්ෂම ශිල්පියෙකුට තමයි එසේ මාස්ටර් කියන වචන පාවිච්චි කරන්නේ නමුත් මහුට තරමක් ලාබාල වයසදීම මාස්ටර් කියලා කියන්න පටන් ගත්තා ඒ ඊට පස්සේ ඔහු සර්පිනා වාදනයේ ඉතාම දක්ෂ කෙනෙක් වුණාට පස්සේ මේ කොළඹ ධනවත් පවුල් වල ඉතින් තියෙනනේ ඔය රාත්‍රී භෝජන සංග්‍රහ අරව මේවා දැන් නම් ඉතින් වැඩියෙන් දේශපාලනඥයෝනේ භෝජන සංග්‍රහ පවත්වන්නේ අපේ සල්ලි වලින් ඒ කාලේ පවුල් වල රැට මේ පෙදරු සාජ්‍ය අරව මේ පවත්තලා
සාලිල වගේ කට්ටිය ගෙනලා බොහොම රූපසිංහ මාස්ටර්ලා පාව ඒ කාලේ ගිහින් තිනවා. විශේෂයෙන් සාලි ගේ සර්පිනා වාදනය නිසාත් ඔය ධනවත් පන්ති මිනිස්සු ටිකක් වැඩි අවධානයක් යොමු කරලා තිබුණ සර්පිනා දිහා. ඊට පස්සේ ඒවට කිව්වේ බජව් කියලානේ ඒ කාලේ. බජව්කට යනවා කියලා දැන් කියන්නේ පැදුරු සාජ්‍ය කියලානේ. ඒවට කිව්වේ බජව් කියලා. ඒ වගේ මේ බජව් වලට ඉතින් ගෙවල් වල ඒ මිනිස්සුන්ගේ වේදීම දැන් වගේ දැන් ඉන්නේ දේශපාලනඥයෝ අපේ සල්ලි අරන්නේ කන්නේ මේ පාටි දාන්නේ උන්ගේ පාටිවල. ඒ කාලේ ඒ පවුල් වල ධනවත් මිනිස්සු ඉතින් සල්ලි කාර්යෝ මේ වගේ කට්ටිය ගෙනල්ලා ගෙදර රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වලා සාලිල වගේ මිනිස්සු ගෙනල්ලා තමයි මේ සඳහන පවත්වලා තියෙන්නේ. ඊට පස්සේ ඔහු මේ විශේෂයෙන්ම මේ විහාර මහදේවි අපේ වික්ටෝරියා පාක් කියලානේ අපි කියන්නේ විහාර මහදේවි එලිමහන් රංගපීඨේ ඇතුළු බොහොම එලිමහන් සඳර්ශනවලත් ඔහු සර්පිනා වාදනය කරලා තිබෙනවා දිගින් දිගටම. සාලි මාස්ටර් සංගීත ශාස්ත්‍රයේ දැන හිටියේ නැහැ. ඔහුට කිසිම කෙනෙක්ගෙන් සංගීතය පිළිබඳ පුහුණුවක් ලැබුණේ නැහැ. එහෙත් ඔහුට සංගීතය ගැනීමට ඔහු ඉගෙන ගැනීමට තිබුණේ බලවත් ආශාවක්. එකටකට රජයේ සංගීත විද්‍යාලයේ විදුහල්පති ලයනල් එදිරිසිංහයන් දවසක් ගිහිල්ලා හම්බ වෙනවා සාලි මාස්ටර් සාලි. ගිහිල්ලා සංගීත විද්‍යාවට ඇතුළත් වෙන්න උත්සාහයක් දරනවා. නමුත් සාලිට අධ්‍යාපන සුසුකන් තිබුණේ නැහැ. කොටිම ජ්‍යෙෂ්ඨ පාඨශාලා සාහිත්‍ය පත්‍ර විභාගයත් පාස් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ උත්සාහය අසාර්ථක වුණා. කොහොම වුණත් ඊට පස්සේ 1956 ශ්‍රී ලංකා ගුවන්විදුලි මුස්ලිම් මන්සේ ගායන පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියේ සමර්ථයක් ලබා ගැනීමට සාලිට පුළුවන් වෙනවා. හැබැයි සාලි ගීත ගායනා කරන්න කැමති නෑ. නමුත් ඒ ශ්‍රේණියේ ගායකයෙක් හැටියට ඔහුපත් වෙනවා. කොහොම වුණත් ඊට පස්සේ ඔහුගේ අභිප්‍රාය වුණේ සංගීතය වශයෙන් ඉදිරියට යන්න. ඔහොම යනකොට 1958 සාලියගේ ජීවිතයේ සිහිනයක් සැබෑ වෙනවා. ඒ මුල්වරට චිත්‍රපට වාද්‍ය වෘන්දයක සර්පිනා වාදනය කරන්න ඉඩ ප්‍රස්ථාව ලැබුණා. මේ අවස්ථාවට ලැබුණේ බොහෝ අංකුර සංගීත ශිල්පීන්. බොහොම අංකුර සංගීත ශිල්පීන්ට අතහිත දීපු මනුස්සත්වයෙන් පිරි මනුෂ්‍යයෙක් තමයි ආර්.ඒ. චන්ද්‍රසේනයන් සංගීත සංගීත. අපි මෙහි මේ වැඩසටහනකුත් කළා ආර්.ඒ. චන්ද්‍රසේනයන් ගැන. ඔහු හඳුනා ගන්න අවස්ථාව ලැබිලා චන්ද්‍රසේනයන් මොහොමඩ් සාලිවෙක් යනවා B.A.W. ජයමාන්නගේ වනලිය කියන චිත්‍රපටි සර්පිනා වාදනය කරන්න. ධර්මදාස වල්පොලටත් එහෙම අතහිත දුන්නේ ආර්.ඒ. චන්ද්‍රසේනයන්. මේ චන්ද්‍රසේනයන්ගේ සංගීත පන්තියේ හිටපු ඒ චන්ද්‍රසේනයන් තක්ක චන්ද්‍රසේන ගුරුවරයා හැටියට, නමුත් අපේ ප්‍රේමසිරි කේමදාසයන් පව එතනේ පන්ති ඉගෙනගෙන තියෙනවා. ඔව් හඳුනන අද අපි මේ කේමදාසයන් වෙනුවෙන් මේ ලොකු උත්සවයක් පවත්වන ඔබ වහන්සේගේ මේ ඉල්ලීම එතනින් ඒ ගහම ඔබ වහන්සේ තමයි කිව්වේ කේමදාසයන්ගේ පින්තූරයක් ගුවන් විදුලිය විවෘත කළා අද හවස දෙකට හඳුනන. අපි ඊට පස්සේ මේ වනලිය චිත්‍රපටියේ සර්පිනා වාදනය කරන්න සාලිත් ලංකා චිත්‍රාගාරයට කැඳවගෙන යනවා ආර්.ඒ. චන්ද්‍රසේනයන් විසින්. ඒ එක්කගෙන යන දවසම තමයි කේමදාසෙනුත් කියන්නේ. කේමදාස මාස්ටරුත් කේමදාස මාස්ටර් කෙනෙක් අපි තාම සමීප ආශ්‍රය කරපු කෙනෙක්. මේ රටේ ප්‍රගතිශීලී කඳවුරේ මහා සංගීත ශිල්පියා කිව්වට වරදක් නැහැ. මට ඒ නම මතක් වෙනකොටම වේගෙන් යන පුද්ගලයා තමයි මතක් වෙන්නේ. අපි උපම සමීප ආශ්‍රය කළා. ප්‍රතිපත්තිගරුක සංගීත ශිල්පියෙක්, තමන්ගේ කඳවුර පාව දීපු නැති සංගීත ශිල්පියෙක්, මිය යන තුරුම ප්‍රතිපත්තිගරුකල සංගීත ශිල්පියෙක් කියන වචන ටික කියන්න ඕන කේමදාසයන් සිහිපත් වෙනකොට. කේමදාස ශූරීනොත් මේ ඇත්තටම ආර්.ඒ. චන්ද්‍රසේනයන්ගේ ගෝලයෙක්. එතකොට ආර්.ඒ. චන්ද්‍රසේකරන මහනුවර ප්‍රදේශයේ ඉපදවන මං වැඩසටහන ඉදිරිපත් කළා. ඊට පස්සේ කේමදාසයන් නොල්වරට පාතැබුවේ චිත්‍රාගාරයකට වනලී චිත්‍රපටියට. ඊට පස්සේ මදුරාසිය චිත්‍රාගාරවල සිය චිත්‍රපටි සංගීත පටිගත කිරීම කළ චන්ද්‍රසේනයන් ලංකාවේ චිත්‍රාගාරයක සිය සංගීත පටිගත කිරීමේ මුල්ම අවස්ථාව
මේ වනලී චිත්‍රපටි මේ අවස්ථාව. අපි තව ගීතයක් සුන්දර ගීතයක් මේක තියෙන හැබැයි ඔක්කොම ආදරබර ගීත අපිටින් ආදරය කරන්නේ මම ආදරය කරන රටට කොහොමද මේ ආදරබර ගීතයක් අපි මොකද මේ පවුගේද 14 දු කොහෙද තිබුණ වැලන්ටයින් ඩේ කියලා එකක් ඒවනම් මම එච්චර අනුමත කරන්නේ නැහැ මවරුන්ගේ දිනේ වුණත් මම අනුමත කරන්නේ නැහැ මවට හැමදාම ආදරය කළ යුතුයි හැමදාම ගරු කළ යුතුයි අනිත් එක මේ ඔයසදා දිනයක් වෙන් නොකරගත යුතුයි ඔව් ඒක නිසා අනිත් එක මේ පෙම්මතුන්ගේ දිනය වගේම පෙම්මතුන් මරා ගන්න දිනයකුත් වෙන් කරගත්තන හොඳයි හොඳයි මොකද සතුට වෙන පෙම්මතුන් හරි අඩුයි අද ලෝකේ අපි එක ගීතය ශ්‍රවණය කරමු මොහොමඩ් සාලිගේ සංගීත තනුව වලට බද්ධ වූ කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ ඔබේ සිතට සැනසුම ගෙනදී දිඟු කල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිඟු කල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ කිසිවෙකු මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා සිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා සීකෙරුවත් පසුගිය දේහිතලා සිරිකත මෙන් ඔබ දිඟු කල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ ඔබ එනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා ඔබ එනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා ඔහු දිවි රැකුමට මට වර ලැබුණා පරිත්‍යාගශීලී පෙම්මතෙක්ගේ හඬක් ගීතය අර්ථය කොහොමුණත් එහෙම ප්‍රාර්ථනා කරන්න පෙම්මතෙකුට ශක්තිය තියෙන එකත් ලොකු දෙයක් ලොකු දෙයක් ඇත්තටම ආදරය කියන වචනයට ඒක එහෙම බිඳින්න පුළුවන් වචනයක් නෙවෙයි නේද අපි දැන් එක එක පුද්ගලයෝ එක එක්කෙනාට ආදරය කරනවා පෙම්මතියන්ට ආදරය කරනවා අම්මට තාත්තට ඒක බිඳින්න පුළුවන් දෙයක් නෙවෙයි සමහරට තමන්ට හිමි නොවුනත් ඔහු ආදරය නම් ආදරය විය යුතුයි ආදරය කළ යුතුයි කියලා මම හිතන්නේ කොහොමනත් මේ මොහොමඩ් සාලි මේ සුවිශේෂී චරිතයක් සංගීත විශාරද නන්දා මාලනියගේ ප්‍රථම සංගීත ජයග්‍රහණයේ හවුල්කාරය වුණේ සාලි 1960 වර්ෂයේදී නන්දා මාලනිය හෙවත් M.A. නන්දා මාලනිය පෙරේරා. එවක කොටහේනේ ගුණානන්ද විද්‍යාලයේ පූර්ව ජ්‍යෙෂ්ඨ පන්තියේ ශිෂ්‍යාවක් වුණා වෙලා හිටියා. ඒ වෙනකොට එමෙන්ම ගුවන් විදුලියේ ළමා අංශයේ ගායිකාවක්ද වෙලා හිටියා. ගුවන් විදුලි වෙළඳ සේවය මගින් සමස්ත ලංකා ආධුනික ගායන තරඟයක් සංවිධානය කර තිබුණා. කරුණාරත්න අබේසේකරයන් මෙහෙවූ එම තරංගේ එයා ෂිප් ගීත ගායන තරංගේ නම් වැඩතරටහනේ ආ ඔව් හා එයා ෂිප්
ඒකේ වැඩසටහනෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තේ නන්දා මාලනී කියන අපේ රටට වස්තුවක් වුණු නන්දක්කා තමයි ඒකේ ප්‍රථම ස්ථානය දිනාගන්නේ. නන්දක්කා අපේ පන්තියේ කෙනෙක්. හැබැයි මේ පන්තිය අමතක නොකරපු ප්‍රධාන පෙළේ ගායිකාවක්, මම බොහොම ආදරය කරන ගරු කරන චරිතයක්, ප්‍රතිපත්ති ගරුක චරිතයක් නන්දා මාලනී කියන අපිට ලැබුණු ජාතියට ලැබුණු වස්තුවක්. කොහොම වුණත් ඒ ගායන තරඟේ වැටසටහනේ ප්‍රථම ස්ථානය නන්දක්ක දිනා ගන්නවා. ඒ ගීතය පුරුදු පුහුණු කළේ මොහොමඩ් සාලි. බලන්න මේ ඉතිහාසයේ ස්පර්ශ කරනකොට කඳුළු එනවා බොහෝ විට. නමුත් සාලිලාද පැත්තකට වීසි වෙලා ගිහිල්ලා ඒ පුරුදු පුහුණු කරලා තියෙන්නේ මොහොමඩ් සාලි. මේ ගීත තරඟෙන් පළවෙනි ස්ථානයේ නන්දක්කට ලැබුණාම නන්දක්කට ලැබුණු ත්‍යාගයේ තමයි බොම්බායට යන්න ගුවන් ටිකට් පොත. නන්දක්ක ගිහිල්ලා කතා කරලා තාත්තත් එක්ක මට මේ බොම්බායට යන්න ඕනේ, මට ඒ වෙනුවට දෙන දිය මුදල් වලින් දෙනවා නම් හොඳයි කියලා. බොම්බායට යෑමට ගුවන් ටිකට් පොතේ මුදල ඉල්ල ගන්නවා. ඉල්ලගෙන නන්දක්ක තමන්ගේ ගෙදර සුදු සුණු පිටියම් කරගන්නවා ඒ මුදල් වලින්. මේවා මං විශේෂයෙන් කියන්නේ අද හැදෙන වැඩෙන දරුවන්ට. නන්දක්ක කියන්නේ අද අපේ ජාතික වස්තුවක්. ඒ පන්ති අමතක නොකරපු කෙනෙක්. ඒ වෙන්නේ දුප්පත් පවුලක ඉපදිලා ඒ ගමන කියන්නේ බොම්බයට යන විශාල, ඒ කාලේ හැටියට බොම්බයට යනවා කියන්නේ මේ විශාල දෙයක්. නමුත් ඒකේ මුදල් ඉල්ලගෙන ගෙදර සුණු පිළියම් කරගෙන තියෙනවා. විශේෂයෙන්ම සංගීත මාස්ටර් කෙනෙකුනත් මොහොමඩ් සාලිට ඉගෙන ගැනීම ආශාව පෙළෙමින් ඉද්දී ඒ කාලේ මේ ලංකා කලා මණ්ඩලයේ මුස්ලිම් කටයුතු භාරව සිටියේ MBM ගවුස් කියන අර මාස්ටර් ගවුස් නෙවෙයි, වෙනත් ගවුස් කෙනෙක්. මේ ගවුස් කියන පුද්ගලයා ඔහුගේ මූලිකත්වයෙන් මුස්ලිම් සංගීත ශිල්පීන් සඳහා සංගීත පන්තියක් ආරම්භ කරනවා. ඒ සංගීත පන්තියේ රජයේ ලලිත කතා ඇතනේ, ලලිත කලා ඇතනේ චිත්‍ර අංශයේ ආචාර්යවරයෙකු ගවුස් මේ සංගීත පන්තිය සඳහා තෝරගන්නවා විශාරද SDF ජයසේකර ගුරුතුමා. ඒ තමයි චම්පකල්හරිගේ තාත්තා. මම හිතන්නේ මට බොහෝ ස්ථානවලදී වික්ටරත් නායක මේ ඔක්කෝම ගැන කියවෙනකොට මේ ජයසේකර මහත්තයා මගේ පන්සලටත් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන ඉන්දියාවේ සැවැත්නූර ජේතවනාරාමේ වැඩ සිටිය මැටිවල සංගරත්න නායක හාමුදුරුව තමයි ජේතවනාරාමේ ගොඩනැගුවේ. එහි උන්වහන්සේගෙන් පස්සේ වැඩ සිටියේ චන්දරත්න නායක ස්වාමීන් වහන්සේ. මේ ඉන්දියාවට ගිහිලා සංගීතයේ ඉගෙනීම සඳහා ගිය බොහෝ දිනකට නවාතැන් පහසුකම් සැලසුවේ සනත් නන්දසිරි, චම්පලා, බාලනී බුලත්සිංහල මේ ඔක්කොටම චන්දරත්න නායක හාමුදුරුවන්ගේ මාර්ගයෙන්. ජයසේකර මහත්තයත් මේ චන්දරත්න හාමුදුරුවන්ගේ ඉතාම කුළුපග මිත්‍රයෙක්. ඒ දෙදෙනාට ලොකු මිත්‍රත්වයක් තිබුණා. මට මතකයි හැටියට ජයසේකර මහත්තයා මියගිය පිටරටදී ඒ වෙනුවෙන් කොළඹ තිබුණු පින්කමට, පින්දීම සඳහා තිබුණු පින්කමට මමත් සහභාගී වුණා. ජයසේකර මහත්තයාත් විශාල ශිෂ්‍ය පිරිසක් හදපු උතුම් මිනිසෙක් කියන වචනේ මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනද. එතකොට 1963 දෙසැම්බර් 21 සිට සතියේ දින 3ක් මේ පන්තිය පැවැත්වෙනවා. ඒ පන්තියේ හිටියේ මොහොමඩ් සාලි, JMM සාදික්, හරුල්ලන්තරත් හිටියේ මේ පන්තිය. අපි හිතුවේ නැහැ හරුල්ලන්තර සංගීතය ඉගෙන ගත්තා කියලා. හරුල්ලන්තරත් ඉස්ලාම් භක්තිකේ, මැලේ ජාතිකේ. හරුල්ලන්තරත් මේ පන්තියේ ඉඳලා තියෙනවා. සුභියම් කරීම්, MB හසන් අලියර් ආදී විශාල පිරිසක් කොටේම 40ක් විතර ඉඳලා තියෙන මුස්ලිම් සංගීත ශේෂ්ත්‍රී කට්ටිය මේ පන්තියේ ජයසේකර මහත්තයාගේ පන්ති. මේ ගවුස් තමයි මේ පන්තිය සූදානම් කරන්නේ. ඇත්තටම හරි විශාල දෙයක් නේද? අපි අන්දරුණ ශිල්පීනුත් වයසට ගියාට පස්සේ උඟක් හම්බුණු අය මේ පන්තියේ ඉඳලා තිබුණා. හරුල්ලන්තරත් අපි බොහොම සමීපව ආශ්‍රය කළා. මේ පන්තියෙන් ඉගෙන ගත්තා මොහොමඩ් සාලි. හැබැයි මොහොමඩ් සාලි මේ පන්තියේ හිටපු කැපී පෙනෙන දක්ෂම ජනප්‍රියම ශිෂ්‍යයා වෙලා හිටියා.
පමණ තව අපි ගීතයක් ශ්‍රවණය කරමු මේ ගීත බොහෝ තියෙන මිල්ටන් එච්.ආර්. ජෝතිපාලි සහ මිල්ටන් පෙරේරාගේ ගායනා කරපු ගීත අපි මිල්ටන් පෙරේරා මහත්මයාගේ අර මද සඳෙන් තවත් සුපුන් සඳක් උදා වේ කියන ගීතේ ශ්‍රවණය කරමු සඳෙන් තවත් සුපුන් සඳක් උදා වේ මද සඳෙන් තවත් සුපුන් සඳක් උදා වේ නලංගනයෝ යා මගේ සුපෙම් කතා වේ නලංගනයෝ යා මගේ සුපෙම් කතා වේ මද සඳෙන් තවත් සුපුන් සඳක් උදා වේ මද සඳෙන් තවත් සුපුන් සඳක් උදා වේ නලංගනයෝ යා මගේ සුපෙම් කතා වේ නලංගනයෝ යා සුපෙන් කතාවේ මද සඳෙන් තව සුපුන් සඳ උදාවේ මද සඳෙන් තව සුපුන් සඳ උදාවේ පෙම්මමා සුවේ සොයාලා සත් මහල් සත් මහල් විමන් තනාල තවලු ත්‍රටල් පලාල අපි යමු පියා සලාල නලංගනයෝ යා මගේ සුපෙම් කතාවේ මද සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ මද සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ නලංගනයෝ යා මගේ සුපෙම් කතාවේ නලංගනයෝ යා මගේ සුපෙම් කතාවේ මද සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ හදවතේ උපන් සිනාවේ උල්පතයෝ යා දයාවේ පෙම්මලා පෙලා ලතාවේ මම අලුත් දෙමි ප්‍රියාවේ හදවතේ උපන් සිනාවේ උල්පතයෝ යා දයාවේ පෙම්මලා පෙලා ලතාවේ මම අලුත් දෙමි ප්‍රියාවේ නලගනයෝ යා මගේ සුපෙම් කතාවේ මද සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ මද සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ සුපෙම් කතාවේ නලංගනයෝ යා මගේ සුපෙම් කතාවේ මද සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ මද සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ වනලිය චිත්‍රපටිය නිසා BAW ජයමාන්න ඇසුරු කිරීමට පටන් ගත් නිසා සාලිය මල්ලිහනාව සීතල නදී යන නාටකවලට සංගීතය සපයන්න තෝරගන්නවා BAW ජයමාන්න ඔන්න අඩිය තියන්න පටන් ගත්තා. චන්ද්‍රසේනයන්ට තමයි පින් දෙන්න ඕන. ඊට පස්සේ මේ හිස්ට් මාස්ටර් වොයිස් ග්‍රැමපෝන් තැටිගත කිරීමේ බාර නිලධාරි මේ ග්‍රේබියල් ගුණරත්න යන් ගැන බොහෝ විට අපිට රුක්මණී දේවි මේ ආදී අය ගැන කතා කරනකොට අපිට සිහිපත් වෙනවා ග්‍රේබියල් ගුණරත්න මහත්මය. ඔහු ග්‍රැමපෝන් තැටි සඳහා සංගීත අධ්‍යක්ෂණය කිරීමේ අවස්ථාවක් සාලිට මුණගැසලා දෙනවා. මං හිතන්නේ ඇත්තටම ඔහු මුස්ලිම් වුණා සරස්වති දේව මෑණියන්ගේ බැල්ම ලැබෙන්නේ නැති කියලා මට හිතෙනවා. නැත්නම් මේ කොහේ හිටපු අන්තිම දුගී දුප්පත් පවුල්වල ඉපදිලා මෙහෙම මෙහෙම අඩියෙන් අඩියට ඉදිරියට එන්න කුඩා කාලේදීම මාස්ටර් කියන මට්ටමටපත් වෙලා සත පහක් අතේ නැතුව සර් පිනාවක් සල්ලි වලට බොහොම අමාරුවෙන් අරගෙන ගොඩනගෙන සරස්වති දේවියගේ බැල්ම ඇල්ම මොහමඩ් සාලිට ලැබෙන්නේ නැති ඉස්ලාම් වුණත් කියලා මට හිතෙනවා. කොහොම වුණත් ඒ අපේ පැත්තෙන් හිතනකොට Hindu පැත්තෙන් හිතනකොට කොහොම වුණත් සාලියගේ ගැමපොන් තැටිවල කුළුඳුල් ගීත නිර්මාණය කිරීම ඇතුළත් වුණේ හිස් මාස්ටර් වොයිස් කියන ගීත කීපෙට ඒ තැටි වලට ඒ කුළුඳුල් තනු ගායනා කළේ ක්‍රිස්ටි ලෙනාඩ් මං හිතන්නේ අපට ඒ ගීතයක් කිව්ව අමාරු නම් මං හිතන්නේ හොයාගන්න
මමයි බඩපිස්සා පවුලේ ඉන්න බාලයා කියලා ක්‍රිස්ටි ලෙනාඩ්ගේ සින්දුවක් බොහොම ජනප්‍රිය මේ ගුවන්විදුලි උදේවහා වාදනය වෙච්ච ගීතයක් මේක තියෙනවද දැන් නැහැ ගීතේ මමයි බඩපිස්සා මං හිතන්නේ ක්‍රිස්ටි දැන් කියන්නේ ඔය ජෝතිමාලගේ මගුල් දෙකට මේ යාළුවව සංගීලා තින්නේ ක්‍රිස්ටි ගාන මං ඒ දවස්වල මේ ක්‍රිස්ටි මාත් එක්ක කතා කරන ඉස්සර මේ ගුවන්විදුලි සංස්ථාවේ යාවජීව සාවිදි රාමාදිකෙක් වශයෙන් හිටපු දෙන්නේ ක්‍රිස්ටි රන්සා ෆ්‍රෙඩි සිල්වා ඔව් ඉතින් මේ ඒක නැත්තම් අපි ෆ්‍රෙඩි සිල්වාගේ මමයි මොට්ට පාලක තිනවා සින්දු දැන් මේ අපි ගීත හොයනවා මොකද කාරණේ මේ ගීත හොයන්න වෙන මේ මොකද කාරණේ මේ 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 පරණ මේ ගීත මේ වටිනා ගීත ගෙන අපේ අද ඉන්න වා මේ හඳුරන්නේ මේ නිවේදකයෝ දන්නේ නැහැ මේ මේ වගේ තත්ත්වයක් තියෙන. හොඳයි මේ මේ ක්‍රිස්ටිනාන්ගේ ගීතය දිනනනම් අපි අහලා බලමු. මමයි බඩ පිස්සා පවුලේ ඉන්න බාලයා. මමයි බඩ පිස්සා පවුලේ ඉන්න බාලයා ගමේ කොයි කවුරු කියන්නේ මට මෝඩයා ගමේ කොයි කවුරු කියන්නේ මට මෝඩයා ඒත් මම දන්නවා මම නුවණකාරයා ඒත් මම දන්නවා මම නුවණකාරයා මමයි බඩ පිස්සා පවුලේ ඉන්න බාලයා කියලා රට්ටු කියන නමුත් කරලා ඔට්ටු කිට්ටු නොත් අට්ටු වෙට්ටු දාලා කරමි මට්ටු කිට්ටු කියලා රට්ටු කියන නමුත් කරලා ඔට්ටු කිට්ටු නොත් අට්ටු වෙට්ටු දාලා කරමි මට්ටු උදේට හිස් බඩන කිට්ට ගමන් කන්නේ පිට්ටු ඒකයි මගේ ඇඟේ හයිය මොකටද පාරට්ටු උදේට හිස් බඩන කිට්ට ගමන් කන්නේ පිට්ටු ඒකයි මගේ ඇඟේ හයිය මොකටද පාරට්ටු මම දන්නවා මම නුවණකාරයා මම දන්නවා මම නුවණකාරයා මමයි බඩ පිස්සා පවුලේ ඉන්න බාලයා ඒ කඩල සල්ලි අරන් වඩේ කණ්ඩ හිතලා ගමේ ඉඳන් කොළඹ ආව ජැන්ඩි පහට ඇඳලා කැටි කඩල සල්ලි අරන් වඩේ කණ්ඩ හිතලා ගමේ ඉඳන් කොළඹ ආව ජැන්ඩි පහට ඇඳලා කඩේ හිටපු මුදල් අහලිගේ බඩේ කුඩේ ඇනිලා වැඩේ උනා ලෙඩේ තමයි මඩේ රුණ වැටිලා කඩේ හිටපු මුදල් අහලිගේ බඩේ කුඩේ ඇනිලා වැඩේ උනා ලෙඩේ තමයි මඩේ රුණ වැටිලා මම දන්නවා මම නුවණකාරයා මම දන්නවා මම නුවණකාරයා නොනක්කාරයෝ කියලා දැන්න හුඟක් ඇතන්නේ දේශපාලනක් නේද මෝඩයෝ මොනවනක්කාරයෝ කියලා කියා ගන්න නැත්නම් අවුරුදු 75 ගිහිල්ලත් මෙහෙම වෙනවයි අපිට කොහොම වුණත් 1963 මොහමඩ් සාලි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට යොමු වෙනවා ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට අති විශාල ප්‍රමාණයක් තිබෙනවා ඒ 1963 මංගලිකා සුදු සඳේ කළුවලා ඒ වගේම පේමසිරි කේමදාස රොක්සාමි සහ ඇල්බර්ට් කොරයා සමග එකතු වෙලා හදන මේ සුදු සඳේ කළුවලා ඊට පස්සේ සැමියා බිරිඳගේ දෙවියා සමාජය අපි ඔක්කොම සමානයි සතුටයි කඳුළුයි සැඟවෙන සෙවනැල්ල මහදැන මුත්තා සැනසෙලි සුවය මගුල් පෝරුව හිත ගිය තැන මේ ආදී චිත්‍රපට රාශියක සසර වසනතුරු හදවතක වේදනා චිත්‍රපට රාශියක සංගීතය සපයන්නේ මොහොමඩ් සාලි කොහොම නැගීමත් කොහොම නැගිටීමත්
ඒ චිත්‍රපට සඳහා චිත්‍රපට ගීතත් හිස් මාස්ටර් වොයිස් ලේබලේ සඳහා ග්‍රැමපෝන් ගීතත් හැරුණු කල සාලි ගුවන්විදුලි ගීත රාශියක් සම්පාදනය කරනවා. ඔන්න ගුවන්විදුලිත් කොහොම හරි මේකේ සාමාන්‍ය තැනක් දෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් ඒ දවස්වල. අල්ලගී පාස් වෙච්ච එකේ සමහරට පාරට වෙලා අවුරුදු ගණන් ගත කරනවා. ඊට පස්සේ ඌගේ සේසතම හූර්ගෙන කාලා තමයි ඌට තරලගීයක්. මට මතකයි ඒ කාලේ බොහෝ විට සංගීත ශිල්පීන් ආවම මේ දන්කොටුව පැත්තේ ඉඳලා ගායකයෙක් මතක ඇති. ඒ මිනිහා දවල්ට කන්න ඔක්කොම බද්ද මාළුද ඔක්කොම මේ වෑන් එකේ දාගෙන ඉන්නේ තරලගී කියන්නේ. ඒත් සින්දු දෙකයි කියන්න දෙන්නේ. ජනප්‍රිය ගායකෙක් මටම කිව්ව ඇවිල්ලා මේ මම මොනවද වෑන් එකේ කියලා. මම ඔක මුළු ඔකෙස්ට්‍රා එකටම කන්න. කන්නයි අර අනිත් ඒවයි. ඒක තමයි කළ තේ ඒකට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. කොහොම හරි මේ ඔහුගේ ගීත මං කිව්වෙච්ච ජෝතිපාල, මිල්ටන් පෙරරා, නොයෙල් ගුණරත්න, මයිකල් පීරිස්, රූපා ඉන්දුමති, රූපක්කත් අපි බොහොම සමීප ඇසුරු කරපු කෙනෙක්. දැන් ටිකක් අසනීප ගතියෙන් ඉන්නේ ලක්ෂ්මන් රොඩ්රිගෝ. අපි රූපක්කගේ ගීතයක් මම හිතන්නේ අපිට තෝරගන්න අවස්ථාවක් උනේ නැහැ. අපි වෙනත් දවසක එහෙම බලමු. ඊට පස්සේ මේ එලිමහන් සංගීත ප්‍රසංග මෙහෙවීමේදී සර්පිනා වාදනයෙන් සාලි මහත් ප්‍රසිද්ධියක් උහුලනවා. ඒ කාලේ ප්‍රසංග වැඩි සංඛ්‍යාවක් පවත්වනට යෙදුනේ කොළඹ විහාර මහදේවි. ඒ කාලේ ක්‍රීඩා විහාර මහදේවි රංගපීඨේ ඒ කාලේ 1963 ආයුබෝවන් කියලා සංගීත ප්‍රසංගයක් පවත්වලා තියෙනවා. ඒක සිනමා ශිල්පීන් සහභාගි වෙලා ඒකට සහභාගි වෙලා තියෙන්නේ ජීවරාණි කුරුකුළු, සූර්යලාල් හීනටිගල, සන්ධ්‍යා කුමාරේ, විජිත මල්ලිකා, මේබල් බ්ලයිට්, ඩොමේ ජයවර්ධන, අශෝක පොන්නම්පෙරම ආදී පිරිස්. මත ඒකේ සංගීතය සැපීම සම්පූර්ණයෙන් වාර්තාවක්. ඒක මම හිතන්නේ නළු නිලියන් වේදිකාවකට ඇවිල්ලා මුල්ම ගීත ගායන ගීත ගායනා කරාද කිව්වද කියලා මම දන්නේ නැහැ. කොහොම වුණත් ජීවරාණි කුරුකුළු සූර්ය මේ ආදී පිරිස් ගීත ගායනා කරලා තිනවා 1963 දෙසැම්බර් 30 වෙනිදා රාත්‍රී. ඒ කියන්නේ මේ ඊළඟ අවුරුද්ද ලබන නිසා පැවතු සංගීත සම්දර්ශනයක් වෙන්නේ නැති. ප්‍රථමවරට නළු නිලියන් ගීත ගායන බවට මාධ්‍යවල සංගරාවල දැඩි ලෙස ප්‍රසිද්ධියක් ලැබලා දීලා තියෙනවා. කොහොමනත් අපි අපේ වෙලාව බොහොම ඉක්මනින් ගියා. අපි තවත් අපි ජෝතිපාලයන් සහ මිල්ටන් මල්වාරච්චට අමතරව ඊට පස්සේ ආපු නැගී ඉතාම ජනප්‍රියුණු ගායකයා මිල්ටන් මල්වාරච්චි. අපි මිල්ටන් මල්වාරච්චිගේ ඔරුවක පාවෙන කියන ගීතය ශ්‍රවණය කරමු. ඔරුවක පාවෙන රැගන අඳුරේ තොටියකි මාමේ සීතල වතුරේ. ඔරුවක පාවෙන රැගන අඳුරේ සඳේ මත දී ආලෝකේ කාලු වෙලා මගේ ලෝකේ හෝ ඇයි පාලු වෙලා මගේ ලෝකේ තෝරා දෙන්න වහනගේ නාමේ සෝකේ පාලු වෙලා මගේ ලෝකේ හෝ ඇයි පාලු වෙලා මගේ ලෝකේ මගේ අඳුර මකදි ඇගේ සුර ලබදි සනසන්න හිතේ දුක් පහ කරලා. ඔරුවක පාවෙන රැගන අඳුරේ තොටියකි මාමේ සීතල වතුරේ. ඔරුවක පාවෙන රැගන අඳුරේ මොහොමඩ් සාලි
හින්දි සංගීතයට බොහොම දැඩි ලෙස ඇලොම් කරපු කෙනෙක්. ඒ නිසා ඔහු 1964 අතින් මුදල් වේදම් කරගෙන බොම්බායට ගිහිල්ලා හින්දි සංගීතයෙන් දැක බලා ගන්න උත්සාහ කරලා එය සාර්ථක වෙනවා. එහිදී නෞෂාද්, ශංකර් ජයකිෂන්, ශ්‍රී රාමචන්ද්‍රන්, මදන් මෝහන්, සජා හුසේන් ආදී සංගීත ශිල්පීන් ඔහුට හමු වෙන්න, කතා බහ කරන්න, ආශ්‍රය කරන්න ලැබෙනවා. කොහොම වුණත් සෙසු කලාකරුවන්ට වගේම අපේ රටේ කලාකරුවන් වගේම දැන් අපේ වැඩසටහන අවසන් කරන්න කිට්ටුයි. බොහොම දුක් විඳලා අවසාන කාලේ මියදුණු කෙනෙක් හැටියට සංවේගයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඔහු 1965 ජූලි 16 වෙනිදා විවාහ ජීවිතයට ඇතුළත් වෙනවා. ඥාති සම්බන්ධයක් තියෙන යුවතියක් ඇය උපන්මේ ඉයතුල් නයිම කියලා මිනිහ සමගයි විවාහ වෙන්නේ, ඥාතිවරියක්. කොහොම වුණත් මේ ජීවිත කතාව කියවනකොට දැන් මට මතක් වෙන මේ මරදානේ මේ ඩාලිපාරේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉදිරිපිට දේවානම් ප්‍රීති සමාවතේ පදිංචිව සිටි සාලි විවාහෙන් පසු කොළඹ මාලයා කන්දපාරේ නොම්බර CA කුලියට ගෙන පදිංචි වෙනවා. බොහොම දුක්ඛිත ජීවිතයක්, අන්තිම දරුණු දුක්ඛිත ජීවිතයක් ගත කළ ඔහුගේ යුතුකම් මේ රටට ඉෂ්ට කරපු සංගීත ශිල්පියෙක්. තමන් ගැන නොසිතා, තමන්ගේ විෂයපතය ගැන හිතලා, තමන්ගේ ප්‍රියතාවය ගැන හිතලා, ඒ තුළින් මේ රටට විශාල සේවයක් කරපු ශිල්පියෙක්. මං ඒ කියවනකොට මට බොහොම දුක හිතුණා. මේ රට අපිටත් ඕකම තමයි. දැන් හඳුර මට අවසර දෙන්න, මේ ඔය සාජයාගේ ගීත අපේ මැදිරියේ කරකෝපු කෙනෙක් ඉන්නවනේ, ඒ ආදීතමයා ළඟදී මේ ගියා. දැන් ලබන සෙනසුරාත් තමයි මේ මතක මන තියෙන්නේ. ආර්යසේන මිල්ල විතානා මේ ඊ පෙළෙදා මිය ගියා. මං හිතවල දිවී විජයමාන මහත්තයවත් සිහිපත් කරන දවස අද. දිවී විජයමාන මහත්තමයි අග මේ වෙනත් සේවේ ප්‍රධාන යාවසෙන් හිටියේ. මේ සාරිලාගේ මේ ගීත කරකවන්න නැත්තම් වාදනය කරන්න උපස්තම්භක වෙච්ච නිවේදකෙක් තමයි ආර්යසේන මිල්ල විතානාචි මහත්මයා නේද ස්වාමීන් වහන්සේ? ඔව්, ඇත්ත වශයෙන්ම මිල්ලේ මට මතකයි ඔහු නිවේදකෙක් හැටියට කටයුතු කරන කාලේ මට මතකයි වරක් ඍජුවේ තිලකරත්නයන් නිවේදකයින්ට නියෝගයක් දීලා තිබුණා ගීතයක් ඉදිරිපත් කිරීමට කලින් ඒ ගීතය පිළිබඳ අර්ථ නිරූපණයක් දීලා අදහසක් ප්‍රකාශ කරන්න කියලා. මට මතකයි මගේ පන්තිලේ ඉඳලා මිල්ලියට මේක එච්චර පුළුවන් කමක් තිබුණේ නැහැ. කට්ටිය කොළ කෑලිවල ලියලා මේ ඔය PWD එක තිබුණ එතන ඒ පිටිපස්සෙන් ගිහිල්ලා තාප්පෙන් මේ කොළ කෑලි ලියලා දෙනවා මේ ගීතය ඉදිරිපත් කිරීම සඳහා අර්ථ නිරූපණ දීලා මිල්ලිට. ඉතින් මිල්ලි ඉතාම අහිංසක චරිතයක්, අහිංසක මිනිසෙක්. ඇත්තටම මිල්ලි අහිංසකකමේ ප්‍රතිමූර්තියක් කියලා මට හිතෙනවා. අපේ මිල්ලි විතානච්චු මහත්මයාටත් අපි පින් දෙමු. අපි කරගත්ත පින් අපිට අපි ඉතුරු කරන් තියෙනවනේ පින් ටික. මේ මොනම තිරිසම් පිරිසත් එක්ක හිටියත් පිනුත් අපි එකතු කරනවා. පිනුත් එකතු කරන මොකද ලබන ආත්මෙත් මුංගෙන් තොරව හොඳ තැනක ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අපි තව ලස්සන ගීතකින් වැඩසටහන අවසන් කරමු. මට හිතුණා මොයිදින් බෙක් මහත්මයාගේ උදාරයි උදාරයි කියන ගීතයෙන් වැඩසටහන අවසන් කරා. උදාරයි උතුම් බුද්ධ ධර්මේ නිවාලයි නිවාලයි භවේ පාප කර්මේ උදාරයි උදාරයි උතුම් බුද්ධ ධර්මේ නිවාලයි නිවාලයි භවේ පාප කර්මේ උදාරයි උදාරයි දිලින්දයි වෙනස
लक्षक नोवेवी पौप लक्षता कल निवालय निवालय भवे पाप कर्मे उदारय उदारय उत्तम बुद्ध धर्मे निवालय निवालय भवे पाप कर्मे उदारय उदारय उत्तम बुद्ध धर्मे निवालय निवालय भवे पाप कर्मे उदारय उदारय अस्थिर लोके इपदी में मेरुम से आशा पहन दिले कड़ी वे बिना से लोवे संबुदुंगे उत्तम बुद्ध धर्मे निवालय निवालय भवे पाप कर्मे उदारय उदारय उत्तम बुद्ध धर्मे निवालय निवालय भवे पाप कर्मे उदारय उदारय उत्तम बुद्ध धर्मे निवालय निवालय भवे पाप कर्मे उदारय उदारय उत्तम बुद्ध धर्मे निवालय निवालय भवे पाप कर्मे